හිතවත් සෞර්දේනිය අද අපි කතා කරන්න යන්නේ රීෆ් නොට් එක ගැන. දැන් මගේ වීඩියෝ මාලාවක් තියෙනවා ජීවිතයට ගැට හතරක් කියලා. අපි ජීවිතේ අපි ඉගෙන ගන්න ඕනේ අත්‍යවශ්‍යම නොට්ස් වර්ග විශේෂයෙන්ම හතරක්. අලුත් හතරක් මම අඳුන්ලා දෙනවා. අද මේකේ දෙවෙනි වීඩියෝ එක. අද අපි කතා කරන්න යන්නේ පිරිමි ගැට, එහෙම නැත්නම් රීෆ් නොට් එක ගැන. සෞර්දේනිය මේ ගැට කියලා කියන්නේ, නොට්ස් කියලා කියන්නේ ජීවිතේට අතිශය වැදගත් දෙයක්. කාරණා දෙකක් නිසා ප්‍රායෝගික භාවිතයේ වශයෙන් ඔබ දැනගන්න ඕනේ ඔබ අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය ඒ ගැටේ ගන්න. හරි, මම කියන්නේ ප්‍රායෝගික වශයෙන් ගත්තාම එහි වැදගත්කම තියෙනවා. කාර්යක්ෂම ඵලදායීතාව විදිහට වැඩක් කරන්න. සෞර්දේනිය ඊට වඩා මේ කාරණා ඉගෙන ගැනීමේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක තමයි සෞර්දේනිය යම්කිසි අවශ්‍යතාවයකට සුදුසු විදිහකට ඒ සුදුසුම ගැටේ හොයන කෙනා ජීවිතය තුළ පාඩමක් ඉගෙන ගන්නවා. එයා හැමතිස්සෙම උත්සාහ කරනවා ටෙක්නීක් එක ඉගෙන ගන්න. අවශ්‍ය දේට අවශ්‍ය ටෙක්නීක් එක මොකක්ද කියලා. එය ඊට වඩා ගැඹුරු අර්ථයක් සෞර්දීනි. අන්න එනයින් මේ කාරණා දෙක ඇසුරින්ම අතිශය වැදගත්. ඉතින් මගේ එක ආයාසයක් තමයි වැඩිපුරම මේ කතා නොකරන මේ තාක්ෂණික කාරණා ගැන හොඳ වීඩියෝ මාලාවන් හදලා ඒව දාලා තියෙනවා. වැඩි අය බලන්නෙත් නැහැ. ඒ වුණාට කමක් නැහැ. දැන් මේ පොඩ මේ ගැට ගහන්නේ කොහොමද කියන එක අපිට වැඩක් නැහැ. ඊට වඩා මෙහි ප්‍රායෝගික භාවිතය සහ මෙහි තියෙන අවශ්‍යතාවයන්, ඒ වගේම මෙහි තියෙන අඩුපාඩු මොනවද කියලා මේ හැම දෙයක්ම ගැන හොඳ පැහැදිලි වීඩියෝ මාලාවක් කරලා ඒක තියලා තියෙනවා. කැමති ඕනම කෙනෙක්ට ඒක ඉදිරියේදී භාවිතා කරලා ඉස්සරහට යන්න පුළුවන් නිසා. ඉතින් අද ඒකේ දෙවෙනි වීඩියෝ එක වශයෙන් මම කිව්වේ මම මුලින් කතා කරා අපි හැමෝම දන්න සරල ගැටය ගැන. ඉතින් සරල ගැටේ කිව්වට අපි ගොඩක් දන්නව වුණාට ඒකේ ඇත්තටම දන්නා කොච්චර විවිධ භාවිතයන් තියෙනවද කියන පළවෙනි වීඩියෝ එක මම කතා කරා. අද දෙවෙනි වීඩියෝ එක තුන්වෙනියට මම කතා කරනවා ගැට ලොවේ රජු විදිහට හඳුන්වන බෝලයින් නොට් එක ගැන. ඉතින් තාම මේ බහුල වශයෙන් භාවිතා තියෙන නොට් එකක් බෝලයින් නොට් එක. ඊළඟට හතරවෙනි වීඩියෝ එක වශයෙන් මම කරනවා විශේෂයෙන්ම මේ හිචස්, ඒ කියන්නේ මේ රැහැනක් තවත් මේ ස්ථාවර දෙකට සම්බන්ධ කරන හිචස් වර්ග දෙකක්. පළවෙනි ක්ලෝ හිච් එක සහ ටෝට් ලයින් හිච් එක කියලා. ඒ වගේම අවසාන වීඩියෝ එක වශයෙන් අපි කියන්නේ ගැටලොයි රැජින විදිහට හඳුන්වන මේ ඇල්ෆයින් බටර්ෆ්ලයි නොට් එක ගැන කතා කරන මේ අතිශය වැදගත් සෞර්දිනේ. මේ වගේ තියෙන වටිනාකම මෙතකයි කියලා කියන්න බෑ. ඉතින් මම හිතනවා මේ මාතෘකාවන් සමග ඔබ රැඳිලා ඉඳී කියලා. සෞර්දේනි, මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදය, මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත්. අපිට රටක් විදිහට ඉස්සරහට යන්න ප්‍රායෝගිකව මේවා ඉගෙන ගන්න ගමන් මේ තාක්ෂණික කාරණා අපිට මේවා ඇසුරින් හිතන් අපිට ඉගෙන ගන්න පුළුවන්. සෞර්දේනි, අතිශය වැදගත්. මම හිතනවා ඔබ මේ වීඩියෝ මාලාවත් එක්ක රැඳිලා ඉඳීවි. මම මුලින්ම මේ නොට් එක ගැනත් මෙහි තියෙන විවිධ ආකාර ගැනත් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන වාසිය වාසි ගැන. රීෆ් නොට් එක කියලා කියන්නේ බෙන් නොට් එකක්. ඒ කියන්නේ රැහන් දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන නොට් එකක්. මේක ඉතාම පහසුයි. හැබැයි මේක අපේ සාමාන්‍ය ක්‍රමයට අපි ගන්න ගියොත් ගොඩක් වෙලාවට අපි රීෆ් නොට් එක නෙමෙයි ගන්න. නමුත් මේක ගැන පුංචි මේ තීරුම් ගැනීමකින් යුතුව මේක කරන්න ඕනේ. දැන් අපි ගාව රැහන් දෙකක් තියෙනවා නම් අපිට පුළුවන් මුලින්ම මේක සරලව මේක හාෆ් නොට් එකක් ගන්න. ඉතින් මේක තමයි මූලිකම අපි ගිය වීඩියෝ එකෙත් කතා කරා. මේක තමයි හාෆ් නොට් එක. බලන්න මේ හාෆ් නොට් එකක් අපි කරායින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා එක රැහනක් උඩින් තියෙනවා. මේ බලන්න මේක උඩට ඇවිල්ලා තියෙනවා. මේ තව රැහනක් පල්ලෙහයින් තියෙනවා. පේනවා නේද? එකක් පල්ලෙහයින් එකක් උඩින්. රීෆ් නොට් එක අපි ටයි කරන්නේ මෙන්න මේ උඩින් තියෙන රැහන උඩින් තබලා පල්ලෙහයින් තියෙන රැහන පල්ලෙහයින්ම තබලා මේ විදිහට අපි ටයි කරොත් ඔන්න අපිට හම්බ වෙනවා මේ තියෙන රීෆ් නොට් එක. තේරුණා නේද? එහෙම නැත්නම් අපි කියනවා පිරිමි ගැට, එහෙම නැත්නම් ස්ක්වයර් නොට් කියන එක. තේරුණා නේද? මේක ඉතාම පහසු නොට් එකක්. නමුත් මේකේ තියෙන වාසි මෙතකයි කියලා කියන්න බෑ. ගොඩක් වෙලාවට අපි කරන එකක් තමයි දැන් මේ විදිහට දැන් මේක දැන් කෙනෙක්ට වර්ධින්න පුළුවන්. එහෙම නැත්නම් රීෆ් නොට් එක ඇප්ලයි කරන්න කලින් වර්ධින්න පුළුවන් ක්‍රමය තමයි මේක. ගොඩක් වෙලාවට දැන් මේ උඩ තියෙන මේ ස්ට්‍රෑන්ඩ් එක රැහන පල්ලෙහාට යවලා මෙන්න මේ විදිහට ගන්න. ඕක තමයි අපි අත සාමාන්‍යයෙන් වැඩ කරන විදිය. මේ තියෙන්නේ රීෆ් නොට් එක නෙවෙයි. මේ තියෙන්නේ ගැහණු ගැට. එහෙම නැත්නම් අපි කියනවා ග්‍රැනීස් නොට්. මේක දැන් අපි ගිය සතිය අපි මේ ගිය වීඩියෝ එක ඇතුළේදී මේක කතා කරා. නමුත් ඕගොල්ලන්ට පේනවා මෙහි සම්පූර්ණයෙන්ම මේක වෙනස්. මේ තියෙන අවාසි ගැනත් මම මේක කියන්නම්. හරි, මේක නෙමෙයි අපිට අවශ්‍ය. දැන් මම ආයෙ පැහැදිලි කරන්නම්. බලන්න උඩ ස්ට්‍රෑන්ඩ් එකක් තියෙනවා, පල්ලෙහා ස්ට්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේ උඩයි පල්ලෙයයි
උඩ එක උඩින්ම තියලා මේ විදිහට අපි ඇප්ලයි කරොත් අන්න මේක තමයි රීෆ් නොට් එක. මේක ඉතාම වැදගත් නොට් එකක්. දැන් මේ මේක තමයි බේසික් රීෆ් නොට් එක කියලා. මේ රීෆ් නොට් එක එහෙම නැත්නම් පිරිමි ගැටේ අපි ගොඩාක් මතක තියාගන්න ඕනේ ඉතාම වැදගත් වේරියේෂන් එකක් වෙනස් ගැටයක් තියෙනවා. ඒකත් බොහොම සරලයි. අපි මේකට කියනවා ක්වික් රිලීස් රීෆ් නොට්. එහෙම නැත්නම් පහසුවෙන් ලිහා ගන්න පුළුවන් පිරිමි ගැටේ කියන එක. මේක බොහොම පහසුයි. මේකත් බෙන්ඩ් එකක්. ඒ කියන්නේ රැහන් දෙකක් එකට සම්බන්ධ කර ගැනීම සඳහා භාවිතා කරන්නේ. එතකොට අපි මොකද කරන්නේ? දැන් ගන්න රැහන් දෙකේ අපි එක කොටසක් අපි කුඩාවට ගන්නවා, අනිත් කොටස ටිකක් දිගට ගන්නවා. මේ මෙන්න මේ වගේ ටිකක් දිගට ගන්න. මේකත් ඉතාම පහසුයි. කලින් වගේම තමයි. මෙන්න මේ විදිහට ඔන්න අපි ඔන්න අර වගේ හාෆ් නොට් එකක් ඇප්ලයි කරගන්නවා. දැන් අපි කරන්නේ මොකක්ද? මේ දිගට තියෙන එක අපි පුංචි බයිට් එකක් හදාගන්නවා. මේක තේරුණා නේද? බයිට් එකක් කියලා කියන්නේ මේ වගේ පුංචි ලූප් එකක් හදාගෙන ඔන්න උඩට තියෙන කොටස උඩින් පල්ලෙහාට තියෙන එක පල්ලෙහායින් මෙහෙම කරලා ඔන්න ඇප්ලයි කරනවා. මේ තියෙන්නේ ක්වික් රිලීස් රීෆ් නොට් එක. ගන්න පේනවද? ඒ සැකසුම එහි තියෙන සමමිතිය එලෙසමයි. මේ බලන්න පේනවනේ රීෆ් නොට් එක පේනවනේ මේ ගැලවෙන විදිහත්. මේ තියෙන්නේ සමමිතිය අනුවෙන් සේරම සමානයි. නමුත් මෙහි තියෙන වාසිය තමයි මේක කොච්චර තද කරත් බලන්න මේ කොච්චර තද කරත් ඔබට අවශ්‍ය වුණු වෙලාවක මේක පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මේක හරීම වැදගත් වේරියේෂන්. එහෙනම් මේ ස්ක්වෙර් නොට් එක එහෙම නැත්නම් රීෆ් නොට් එක එහෙම නැත්නම් අපි කියන පිරිමි ගැටය තුල අපි මේ වේරියේෂන් දෙකම මතක තියාගන්න අවශ්‍යයි. ගැහණු ගැටය වගේ නෙමෙයි මේක ඉතාම පහසුවෙන් ගලව ගන්න පුළුවන් මේ නොට් එකක්. ඉතින් අපි වාසිය ගැන කතා කරමු. දැන් මේ පිරිමි ගැටේ භාවිත විදියට ගත්තාම මේ රැහැනකින් තවත් රැහැනක් සම්බන්ධ කිරීම පමණක් නෙමෙයි. දැන් මේ වගේ කූඩාරම් රෙද්දක් එහෙම නැත්නම් මේ වගේ ටිකක් බර දරා ගන්න පුළුවන් රෙද්දක් වගේ දෙයක් අපිට එහි කොන සම්බන්ධ කිරීම සඳහා වුවත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක බහුලව පාවිච්චි කරනවා අත්‍තරම රීෆ් නොට් එක. දැන් බලන්න මේ වගේ අපි ඔන්න කොනක් අරගෙන මේකටත් අපිට රීෆ් නොට් එක යොදන්න පුළුවන්. දැන් බලන්න මේ විදිහට බෙන්ඩ් එකක් අපි මේ හාෆ් නොට් එකක් ඇප්ලයි කරා. මේක බොහොම සරලයි මම නැවත පෙන්වන්න. බලන්න ඔන්න මේක එතකොට අපි එක මේ රැහැණක් විදිහට ගන්න රැහැණක් උඩින් රැහැණ තිබ්බා බෙන්ඩ් එක හාෆ් මේ විදිහට ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔගලන්ට පේනවා මේක උඩින් තියෙන්නේ උඩින් තියෙන එක උඩින්ම තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අරගෙන ඔන්න දැන් මේ තියෙනවානේ මේ තියෙන පිරිමි ගැටය. තේරෙනවානේ මේ තියෙන පිරිමි ගැටය බොහොම ලස්සනයි බොහොම සමමිතිකයි. පේනවනේ බොහොම සමමිතිකයි. ගලවා ගැනීම ඉතාම පහසුයි. මේ ගලවා ගැනීම ඉතාම පහසුයි. ලොකු ටෙන්ෂන් එකක් දුන්නා වුණත් මේක පහසුවෙන් ගලවා ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ තියෙන වාසිය වාසි ගැන කතා කරමු. බලන්න කොච්චර මේක තද වුණත් අපිට මේක හොඳට මේ හොඳ මේක ලූස් වෙලා මේක එන්ඩ් එක ගැලවිලා යන ස්වරූපයක් නැහැ. තේරුණා නේද? ඒ වගේම බොහොම සරල සමමිතික ස්වරූපය නිසා පහසුවෙන් ගලවා ගැනීමේ හැකියාවක් පවා තියෙන මේ වගේ මේම ටයි කරපු ගම මේක ඇදපු ගම මේක එළියට එන්න මේකත් තව වේරියේෂන් එක. දැන් මේ රීෆ් නොට් එකේ පිරිමි ගැටේ ක්වික් රිලීස් වේරියේෂන් එක. ක්වික් කියන්නේ ඉක්මනට ගැලවිය හැකි වර්ගය බහුල වශයෙන් භාවිතා කරනවා විශේෂම කඳවුරු භූමිවලදී මේ යම්කිසි ස්ථාවර දෙයකට රැහැණක් සම්බන්ධ කිරීම සඳහා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඉතින් මොකද්ද මේ වාරයේදී අපි හාෆ් නොට්ස් දෙකක් දාගන්න එකනේ අපි කරන්නේ. ඉතින් ඕක තමයි අපි මේ සාමාන්‍යයෙන් ඔය ඔන්න ඕක තමයි අපි ගහන්නේ. මේකනේ අපි කරගන්න සාමාන්‍ය කට. ඉතින් මේක මම කලින්ුත් කතා කළා කලින් වීඩියෝ එකේ මේක ඉක්මනට අන්ටයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ගොඩාක් තද කරොත් එහෙම මේක ගලව ගැනීම අපහසුතාව තියෙනවා. එහෙම නෙමෙයි. අපිට මේ පිරිමි ගැටය මීට වඩා පහසුවෙන් මේක මේක වඩා පහසු ඒ වගේම වඩා සිකියුයි කියන්නේ බොහොම ශක්තිමත්ව රැඳිලා තියෙන ඒ වගේම ගැලවා ගැනීම පහසු නොට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක හරිම සරලයි. දැන් පිරිමි ගැටේ වශයෙන් සාමාන්‍ය පිරිමි ගැටේ වශයෙන් ගත්තොත් අපි ගතින් කතා කරා මුලින්ම හාෆ් නොට් එකක් යනවා මේ වගේ භාගික නොට් එකක්. ඊට පස්සේ දැන් ඔයගලන්ට පේනවා මේක තමයි උඩින් තියෙන්නේ මේක උඩින් මේක පල්ලෙහයි. එහෙනම් මේක උඩින් නම් ඒක එහෙම්මම තියලා උඩින් තියෙන එක උඩින් තියෙනවනේ. පේනවනේ අන්න. ඔන්න මේ තියෙන්නේ ඔයගලන්ට පැහැදිලිවම පේනවා රීෆ් නොට් එක. මේ බලන්න මේක ඉතාම සරල. නමුත් ඉතින් අපි සාමාන්‍ය භාවිතයේදී අපි සාමාන්‍ය භාවිතයේ මේක නීටත් වඩා ද මේ අපි කරන එක තමයි මේකේ ක්වික් රිලීස්. ඒ කියන්නේ පහසුවෙන් ගලවා ගන්න පුළුවන් නොට් එක. ඉතින් මේකෙදි කරන්නේ අර පොඩ්ඩක් අර නිදහස් රැහැන. ඒ කියන්නේ අපි කියන්නේ බිට එන්ඩ් එක ටිකක් දිගට ගන්නවා. අරගෙන අපි ටයි කරගන්නවා. පළවෙනියටම හාෆ් නොට් එකක් ගන්නවා.
ඊට පස්සේ අපි කරන්නේ මේ බිටයින්ඩ් එකේ බයිට් එකක් තමයි ගන්නෙ. බිටයින්ඩ් එකේ බයිට් එක පුංචි මේ වගේ ලූප් එකක් හදා ගන්නවා. මේ ලූප් එක බලන්න බිටයින්ඩ් එක උඩින් තියෙන්නේ. බිටයින්ඩ් එක උඩින් තිබුණොත් ඒක ඒ විදියටමයි තියලා ගන්නෙ. පේනවනේ? ඔන්න. බලන්න මේ තියෙන්නේ ක්වික් සෙමේ පේනවා ඔයගලන්ට. මේ තියෙන්නේ කලින් වගේම මේ ඇවිල්ලා රීෆ් නොට් එකේ. මේ නැත්තම් පිරිමි ගැටේ. දැන් බලන්න මම මේ ගැටේ මේ කොච්චර ඇද්දයි කියලා මේක අන්ටයි වෙන්නේ නැහැ. මේ පේනවනේ? ගැහණු ගැටේ වගේ නෙමෙයි. තේරුණානේ? මේ කොච්චර ඇද්දා මම මේක මේ බලන්න මේක අන්ටයි වීමේ ස්වරූපයක් නෑ. දැන් කෙනෙක්ට අවශ්‍ය නම් මෙතන මොකක් හරි පෝල් එකක් හරි මොකක් හරි වුණා දාන්න පුළුවන්. එතකොට මේක බොහොම සික. මේක අන්ටයි වෙන්නෙම නෑ. නමුත් බලන්න මේක අපිට ගලව ගන්න අවශ්‍ය වෙන ස්ථානයකදී පාන මෙච්චරයි තියෙන්නේ. ඔන්න. ඉතාම පහසුයි. තේරෙනවනේ? මේකත් ඇත්තටම රීෆ් නොට් එකේ ඉතාම ප්‍රබල භාවිතයක්. දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ රීෆ් නොට් එකේ තියෙන වාසි සහ අවාසි ගැන. දැන් මේ බලන්න මේ තියෙන රීෆ් නොට් එකේ එහෙම නැත්නම් පිරිමි ගැටි. ඉතින් අපිට මේක සාමාන්‍යයෙන් සංසන්දනය කරන්න වෙන්නේ මේ වගේම අපිට බඳින්න පුළුවන් නොට් එකක් වන ගැහණු ගැටේට සාපේක්ෂව. මේ තියෙන ගැහණු ගැටේ. දැන් අර මම කලින් කිව්වා මේ ගැහණු ගැටේ අප්ලයි කරන්නේ බොහොම සරලයි. දැන් අපි මම කලින් පෙන්නුවා මේක. දැන් මේ රීෆ් නොට් එක අපි කරන්නේ උඩින් එන ස්ට්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ උඩින් එන රැහැන උඩින්මයි තියන්නේ. තේරුණා නේද? නමුත් කෙනෙක්ට අර අතේ හුරුවට වගේ ඒ උඩින් එන රැහන පල්ලෙහැයින් තියලා මේ විදියට බැඳ මේක තින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාර මේකනේ අපි ඕක තමයි. ඉතින් මේ කෙනෙක් දන්නේ නැත්නම් මේ ගොඩක් වෙලාර මේ වගේ රැහනක් තමයි ගහන්නේ. මේකට අපි කියනවා ගැහණු ගැටේ. එහෙම නැත්නම් ග්‍රැනීස් නොට් කියලා. ඔබට පේනවද මේ තියෙන වෙනස්කම? දැන් බලන්න මේ ගැහණු ගැටේ ඔබට පේනවද කාරණා තුනක්. පළවෙනි එක තමයි මේ විදියට මේ අපි මේක ඇප්ලයි කරාම මේ බලන්න මේ කඹයට සාපේක්ෂව මේ රැහැනට සාපේක්ෂව මේ නොට් එක කොච්චර ලොකුයිද කියලා. පේනවනේ? මේකේ ප්‍රොෆයිල් එක බොහොම විශාලයි. මේ බොහොම විශාලයි. මේ වෙලාවට වෙන්නේ මෙහෙම වුණාම මොකද දන්නවද වෙන්නේ? මෙන්න මේ අපි දෙන මේ කඹයට දෙන ආතතිය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ ක්‍රොස් සෙක්ෂන් එක හරහා. එතකොට මෙහි සම්පූර්ණයෙන්ම මෙහි තියෙන මේ කඹේ තියෙන සමස්ත ශක්තිය. එහෙම නැත්නම් අපි කියනවා ආතතිය ගන්න පුළුවන් ඉතින් අපි කියන ස්ට්‍රෙන්ත් එක කියලා කියන්නේ මේ තියෙන ශක්තිය. මේ ශක්තිය බොහෝ ප්‍රමාණයකින් අඩු වෙනවා. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි 150ක් 60ක් දක්වා වුණත් මේ 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 කඹේ දැන් මේ කඹේ ශක්තිය 100ක් නම් මේ කඹ දෙකේ ශක්තිය වෙන වෙනම වශයෙන් ගත්තාම 100ක් නම් මේ නොට් එක ගැව්වාම මේ සමස්ත කඹේ මේ ශක්තිය 150කින් 60කින් අඩු වෙන්න පුළුවන්. නමුත් බලන්න මේ ඒ තියෙන ගැහණු ගැටේ. දැන් මේ බලන්න මේ තියෙන රීෆ් නොට් එක. එහෙම නැත්නම් පිරිමි ගැටය. බලන්න මෙහි ස්වරූපය. ඔබට පේනවද මෙහි තියෙන මේ ප්‍රොෆයිල් එක මේ නොට් එකේ ප්‍රොෆයිල් එක මේ සාමාන්‍ය රැහැනට වඩා මේ පොඩ්ඩක් විශාලයි. නමුත් අර මේ අපේ කියන ගැහණු ගැටයට සාපේක්ෂව ඉච්චර විශාල නැහැ. තේරෙනව නේද? මේක ප්‍රොෆයිල් එක හරි පොඩි. ඒක නිසා මේ ලබා දෙන ආසදී බොහොම පහසුවෙන් මේ බොහොම කාර්යක්ෂම විදිහට මේ ගැටේ හරහා ට්‍රාන්ස්ෆර් වෙනවා. එහෙම නැත්නම් මේ ගමන් කරනවා. ඒ වගේම ඔබට පේනවාද දැන් මේ පැත්තට නම් ටෙන්ෂන් එක තියෙන්නේ. ආතතිය තියෙන්නේ. මේ ගැටේ තියෙන මේ තන්තුව සකස් වෙලා තියෙන්නේ ඇත්තට මේ ආතති වෙන දිශාවටමයි. නමුත් බලන්න මේක එහෙම නෙමෙයි. බලන්න මේ තන්තුවේ ආතතිය ඇතිවන විශාවට සම්පූර්ණයෙන්ම ලම්බකව වගේ තමයි මේ තන්තුව හැදිලා තියෙන්නේ. බලන්න මේක නිසා මෙහි ශක්තිය මේ සෑහෙන ප්‍රමාණයක අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපි කියන රීෆ් නොට් එකක මේ සිදුවෙන ශක්තියේ අඩු වීම සාමාන්‍යයෙන් 30ක් 40ක් අතර ප්‍රමාණයක් කියලා. ඉතින් මේක බොහොම ශක්තිමත් සාපේක්ෂව ගැහණු ගැටයට සාපේක්ෂව ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ ලොකු හරස්කඩ සමහරවිට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හිතන්න බෑන්ඩේජ් එකක් වගේ ගැට ගන්නවා කියලා. බෑන්ඩේජ් එකක් ගැට ගහලා ඒකෙත් තියෙන කෙලවරවල් දෙකක්නේ. බෑන්ඩේජ් එකක් මේ වගේ ගැහණු ගැටයකින් ගැට ගහුවොත් ඕගොල්ලන්ට පේනවා පුංචි අර පුංචි නොට් එක ගුලියක් වගේ. මේක හැමතිස්සෙම ඒක ඇඳන් ඉන්න කෙනාට ලොකු අපහසුවක්. ඉතින් ගොඩක් වෙලාවට එතකොට අපි කියන්නේ බෑන්ඩේජ් එකක් ගැට ගන්නකොට පාවිච්චි කරන්න රීෆ් නොට් එකක් කියලා. පුංචි ප්‍රොෆයිල් එක ලොකු වෙනසක් නැහැ. මේ පේනවනේ බොහොම ස්මූත්ලි. එතකොට ඒ ඇඳන් ඉන්න කෙනාට බොහොම පහසුයි. ඒ විතරක් නෙමෙයි බලන්න මේ රීෆ් නොට් එකේදී මේක නොට් එක ඇප්ලයි කරායින් පස්සේ තියෙන දෙකලවර අර තන්තුවේ දිශාවටමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේක එහෙම වුණොත් තවත් තන්තුවකින් මේක දිගට ගත්තොත් මේක මේ තන්තුවටම මෙහෙම නැත්තම් මේ රැහැනටම ඒක සිකියුර් කරන්න පුළුවන්. සම්බන්ධ කරලා මේක බොහොම සරල විදිහට අපිට බොහොම මේ
ලස්සනට මේක මේ ප්‍රොෆයිල් එක මේක නිමාවකින් යුතුව කරන්න පුළුවන්. නමුත් බලන්න ගැහණු ගැටේ ගත්තාම ගොඩක් පේනවා මේ තන්තුවට ලම්බ කියන ප්‍රධාන මේ රැහැනට ලම්බකව තමයි මේ ඉතුරු කෙලවරවල් දෙක තියෙන්නේ. ඉතින් මේක අමාරුයි. දැන් මේ විදිහට අපි සම්බන්ධ කරන්න ගත්තා ලොකු ප්‍රොෆයිල් එකක් වෙනොත් දැන් ඒ විතරකුත් නෙමෙයි බලන්න. දැන් මේකේ තියෙන මේ ප්‍රොෆයිල් එක හරි කරදරයි. හිතන්න යම් කිසි මේ පෘෂ්ඨයක මේක මේ විදිහට වැඩි වැඩි තියෙනවා කියලා. ඒතර මේ ප්‍රොෆයිල් එක නිසා මොකද වෙන්නේ? මේ ලොකු මේ මේ හරස්කඩ නිසා මේක මේ තන්තුව තුවාල වෙනවා. තුවාල වෙලා කාලයක් යනකොට මේක ගැලවිලා යන්න ලොකු අවස්ථාවක් තියෙනවා. නමුත් ඉතින් සාමාන්‍යයෙන් ඒ සාපේක්ෂ වශයෙන් අපිට මේ රීෆ් නොට් එකක තියෙන මේ ප්‍රොෆයිල් එක අඩු නිසා එහෙම වීමේ ස්වභාවය අඩුයි. නැත්නම් නෑ. අපි සාමාන්‍යයෙන් තන්තු මේ වගේ නොට් දියුණු එකක් මෙහෙම ඇබ්‍රේට් වෙන්න තියන්නේ නැහැ. නමුත් එහෙම ඇබ්‍රේට් වෙන්න තිබ්බොත් ඔයගලන්ට පේනවා පැහැදිලිවම මේ අපේ මේ ගැහණු ගැටේ තියෙන ස්වරූපය. ඒක බොහොම සාපේක්ෂ වශයෙන් ගත්තාම එහි තියෙන ඩැමේජ් වෙන්න තියෙන හැකියාව වැඩි. එහෙනම් තුන්වෙනි කාරණාව බෙන්ඩ් එකක් විදියට මේ කොච්චර වැදගත්ද? ඉතාම වැදගත් කාරණාව මොකක්ද? මේ රීෆ් නොට් එකේ පිරිමි ගැටේ විශේෂම ගැහණු ගැටේට සාපේක්ෂව. මම කලිනුත් කතා කරා ගැහණු ගැටේ කියලා කියන්නේ සෙල්ෆ් බයින්ඩින් නොට් එකක්. මේක ඇප්ලයි කරාන් පස්සේ මේක මේ තන්තුවේ ආතතිය දුන්නාන් පස්සේ මේක ගලවන්න හරීම අපහසුයි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක ප්‍රායෝගිකව මේක දන්නවා ඇති මේක ඉතාම අපහසුයි මේක ගලවන්න. නමුත් අපි පිරිමි ගැටේ ගත්තොත් එහෙම නෙමෙයි. මේකේ තියෙන වැදගත්ම වාසිය තමයි කෙතරම් ඔබ ආතතියක් ලබා දුන්නා බලන්න. ඊට පස්සේ මේ විදිහට මෙන්න මෙහෙම එකපාර මේක ගලවලා දාන්න. මේ දෙක දෙපැත්තෙන් තද කරාම ගලවලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලූස් එන්ඩ් එකක් ඇදලා ගලවලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා මේකට කියනවා බැක් එක. මේ බැක් එක කඩලා මේක මේ දැන් කරන කොච්චර තදට මේ විදිහට මේක බයින්ඩ් වෙන්නේ නැති මේක බයින්ඩින් හරි අඩුයි. ඒ කියන්නේ බයින් නොවෙනවත් නෙමෙයි. ලොකු තන්තු විශේෂයෙන්ම ටිකක් මේ වගේ මහතකම් මේ ස්ට්‍රෑන්ඩ් සඳහා මේක බොහොම පහසුයි. බැක් එක තද කරාම බැක් එක කඩනවා මේ. බැක් එක කැඩුවාම ටග් ගාලා මේක අන් මේක ටග් ගාලා මේක අපිට අන්ටයි කරන්න පුළුවන්. ඉතින් මේක හරිම වැදගත්. එහෙනම් මෙන්න මේ කාරණා තුන අතිශය වැදගත් අපිට මේ අපි මේ රීෆ් නොට් එක ගැන කතා කරාම මේ රීෆ් නොට් එකේ තියෙන බොහොම වැදගත්ම කාරණා තුන තමයි මේ අපි කතා කරන්නේ. ඒ ඇවිල්ලා වාසි. හැබැයි අපි අවසානයේට කතා කරමු මේ රීෆ් නොට් එකේම නැත්නම් පිරිමි ගැටයක තියෙන අවාසිය. ප්‍රධාන වශයෙන් මේ පිරිමි ගැටයක් අපි භාවිතා කරන්නේ බොහෝ විට එකිනෙකට සමාන විෂ්කම්භයකින් යුතු මේ රැහන් එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එකිනෙකට සමාන විෂ්කම්භයකින් යුතු රැහන් සම්බන්ධ කිරීමට තමයි මේක වඩාත්ම සුදුසු මේ නොට් එක. හැබැයි හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක් ආවා කියලා. මේ බලන්න ඔබට අවශ්‍ය වෙනවා මේ යම්කිසි රැහනක් විෂ්කම්භයේ වැඩි රැහනක් විෂ්කම්භයේ අඩු රැහනක් සමග සම්බන්ධ කරන්න. මේ වගේ අවස්ථා. හිතන්න පැරා කෝඩ් එකක් අපි දන්න ඔය ටෙන්ට් එක වල වගේ තියෙන මේ වගේ කෝඩ්නේ පැරා කෝඩ් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ එකක් අපි කඹයකට මොකක් හරි එක සම්බන්ධ කරන්න අවශ්‍ය වුණොත් මේ රීෆ් නොට් එක ඒ වගේ අවස්ථාවලට එච්චර සුදුසු නැහැ. දැන් බලන්න ඒ වගේ එකක මම කරොත් මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න. ඔන්න මම මේක මේ විදිහට නොට් කරනවා. දැන් ඔන්න රීෆ් නොට් එක ආවා. හැබැයි ඔයගොල්ලන්ට පේනවද මේ? දැක්කද? මේක ටග් ගාලා දැන් මේක මේ මම බලන්න. ඔයගොල්ලන්ට පේනවද? මේක ටයි කරාම මේ ටග් ගාලා මේක ලූස් වෙලා එනවා. ඉතින් මේක එච්චර සුදුසු එකක් නෙමේ අපි කරන්නේ. දැන් මේක බොහොම පහසුවෙන් ගැලවිලා එනවා. මොකද මේක කුඩා තන්තුවක් නිසා. නමුත් මීට වඩා ලොකු තන්තුවක මෙච්චර වේගින් ගැලවෙන. නමුත් ආතතිය දෙන්න මේක මේ ගැලවිලා යීමේ ප්‍රමාණය සම්භාවිතාවය වැඩි. ඉතින් මේ සඳහා ඉතින් බාලදක්ෂ කරපු අය නම් දන්නවා මේ සඳහා අපි කියනවා ෂීට් බෙන් කියලා විශේෂ ගැට වර්ගයක් තියෙනවා. අපි මේ වගේ අවස්ථාවන් සඳහා භාවිතා කරන. ඉතින් ඒක ඉතින් අද කතා කරන්න අපි කල්පනා කරේ නැහැ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක මූලික වශයෙන් මේ තියෙන ෂීට් බෙන්ඩ් එක. ඔන්න මේක තමයි අපි පාවිච්චි කරන්නේ ඒ වගේ අවස්ථාවලට. ඉතින් මේකත් ඔයගලන්ට පේනවා මේ වගේ අවස්ථාවක් ගත්තා මේ ඔන්න අපි ෂීට් බෙන්ඩ් එක. හරි. මේ තියෙන ෂීට් බෙන්ඩ් එක. ඉතින් මේක අර කලින් එකට වඩා සාර්ථකයි. මේ ෂීට් බෙන්ඩ් එකක් ඇප්ලයි කරාම මේ අපි කිව්වේ පිරිමි ගැටයට සාපේක්ෂව. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපේ විකිනේකට වෙනස් සුවිෂ්කම්බයන් සහිත මේ රැහන් සම්බන්ධ කිරීම. මේක මෙහෙම ගන්නෙත් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේක ආයේ මේ පැත්තෙන් සිකුවා කරනවා. ඉතින් ඔය විදිහට තමයි අපි මේක පාවිච්චි කරන්නේ.
නැත්නම් මේ පිරිමි ගැටේ තියෙන තව පුංචි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්. ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. දැන් අපි පිරිමි ගැටයක් අපි ගැහුවයි කියලා හිතන්නකෝ. මේ ගැටය බොහොම හොඳයි. නමුත් මේකේ මේ වීරින් ලෝඩ්ස් එනකොට. ඒ කියන්නේ මේකේ මේ හිතන්නකෝ මේ ආතතිය එකම විදියට නෙමෙයි. ආතතිය පොඩ පොඩ අඩු වෙඩි වීමේ ස්වරූපයක් තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? හැකියාවක් තියෙනවා මේ රීෆ් නොට් එක මේ ගැලවිලා යන්න. ඒ කියන්නේ හිතන්න දැන් මෙහෙම හිතන්නකෝ ඔය බෝට්ටුවක් වගේ එකක් ගැට ගහලා තියෙනවා කියලා හිතන්නකෝ මොකක් හරි තව රැහැනකට. දැන් ඒ වගේ වෙලාවක මොකද වෙන්නේ? බෝට්ටුව මෙහෙට යනවා, එහෙට යනවා. එතකොට තන්තිවේ ආතතියෙන්නේ ඍණ වෙන්න පුළුවන්, ධන වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ අවස්ථාවල මේක අන්ටයි වුණොත් මොකද වෙන්නේ? ගැලවිලා යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕකත් අපි මතක තියාගන්න ඕනේ, විශේෂයෙන් මේ රීෆ් නොට් එක භාවිතා කරන්න ගියාම. ඉතින් මං හිතන්නේ මේක තමයි මේ ප්‍රධාන වශයෙන්ම අපිට මේ තියෙන අභියෝග, එහෙම නැත්නම් අඩුපාඩු විදියට රීෆ් නොට් එකේ අපිට කතා කරන්න තියෙන ඉතාම හොඳ ගැටයක්, දැනගත යුතුම ගැටයක්. ඉතාම ප්‍රධානම දේ තමයි කොච්චර අපි ආතතියක් ලබා දුන්නා, කොච්චර ආතතියක් ලබා දුන්නත් ඉතාම පහසුවෙන් මේක අන්ටයි කරන්න පුළුවන්. මේ දැක්කනේ සෙල්ෆ් බයින්ඩින් නෑ, බයින්ඩ් වෙන්නේ නෑ. ඉතින් හරි වැදගත් එකක් තමයි අපි ස්කොයර් නොට් කියලා, එහෙම නැත්නම් පිරිමි ගැටේ කියලා අඳුරගන්නේ. සෞර්ධය මම හිතනවා අද වීඩියෝ එක රස විඳින්න ඇති කියලා. වැදගත්ම දේ තමයි මේක මේ ගැට ගහන්නේ කොහොමද කියන එක නෙමෙයි. මෙහි ප්‍රායෝගික භාවිතය, මෙහි තියෙන අඩුපාඩු, මෙහි තියෙන සුවිශේෂතා, මේ සියල්ලම ඇසුරෙන් මේ වීඩියෝ එක කතා කරේ. ඉතින් මම ආරාධනා කරනවා මීට පස්සේ මේ වීඩියෝ හදන අය මීට වඩා ඉහළින් කරන්න එක. ඉතින් මේ බෙන්ච් මාර්ක් එක හදන්න උත්සාහ කරන්නේ. එතකොට අපි දැනුම අපි එන්න අපි වැඩිපුර ගොඩනගලා සමාජයට දෙනවා. අන්න ඒකත් හරි වැදගත්. සෞර්ධේනේ අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. මම උත්සාහ කරනවා තව දවස් දෙක තුනකින් මේක ඊළඟ වීඩියෝ එක දාන්න කාලය අනුව. ඉතින් මේ වීඩියෝ සීරීස් එක සමග එක්තු වෙන්න. ඉතින් නැවතත් අපි හමු වෙමු. ඒ වගේම බොහොම ස්තුතියි අද වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.